ජනාධිපතිතුමාවට පස්සේ ගස් ටික කපනවා පස් කපනවා ඒ විදිහට. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් පස් කර්මාන්තය පහුගිය ආණ්ඩුවෙන් ඒක ලිහිල් කළා. ඒක ඉස්සර සම්බන්ධීකරණ කමිටුවෙන් දිස්ත්‍රික් කමිටුවෙන් ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය අරගෙන පස් කන්දක් කපන්න අවසර දෙන ක්‍රමය පහුගිය යහපාලන ආණ්ඩු කාලේ වෙනස් කරලා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සහ කොළඹ තියෙන ආයතන දෙක තුනක මහාචාර්යවරු කීප දෙනෙක් දාලා ඕන කෙනෙකුට පස් කන්දක් තියෙනවා නම් ඉල්ලලා කපන්න පුළුවන් තත්ත්වෙට පහුගිය කාලේ ඇති කරලා තියෙනවා. ඒ අනුව ඒ කාලේ දීපු පස් කඳු දැනට ස්ථාන දෙකක කපලා ඉවරයි. දැනටත් තව අවුරුදු දෙකක ඉඳන් කපන පස් කන්දකුත් තියද්දි ඒවා ඒ කාලේ නැතුව මේ ජනාධිපතිතුමාවට පස්සේ දැරණී කළ පස් කඳු මේ එතුමාවට පස්සේ කපනවයි කියලා තමයි අද රටට ලෝකෙට මේ සමාජ මාධ්‍ය ජාල හරහා යවලා තියෙන්නේ. ඇත්තෙම මම මේවා නිවැරදි කරන්න ඕනි. එතුමාගේ විශාල එදා එතුමා ඇවිල්ලා උදේ නමේට ඉඳගත්තාම හවස තුන වෙනකම් වතුර එකක්වත් බොන්නේ නැතුව ප්‍රශ්න කතා කළේ. එහෙම කැපවෙන ජනනායකෙක් අද එතුමා ආවට පස්සේ දැරණිය කළ හැදිච්ච නැති පාරවල් ටික පාසල් ටික ඒ සියල්ලටම මුදල් වෙන් වෙලා විශාල සංවර්ධනයක් කෙරෙනවා. නමුත් ඒක පැත්ත ඒ පැත්ත නෙවෙයි කියන්නේ මේ එතුමා ඇවිල්ලා මේ පරිසරය විනාශ කරේ. මම හිතන්නේ මේක මේ කුමන්තනකාරී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු යම් කණ්ඩායමක් හදනවා. අදටත් මතක් කරන්න ඕනි දැරණියගල වගේ දුෂ්කර ගම්වලට නැගිටින්න බැරි වෙලා තියෙන එතුමල්ල කරපු හානිය බස් ටික ඒ කාලේ ගිනි තියලා අපේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත් වෙලා තිබිච්ච රබර් ෆැක්ටරි ටික ගිනි තියලා තැපැල් කාන්තෝරු ටික ගිනි තියලා ඒ සියලු දේවල් ඊළඟට බුද්ධිමත් රටේ 60,000ක් ඝාතනය කරලා ඒ දෙගොල්ලම එකතු වෙලා අදටත් අපට නැගිටින්න පුළුවන් නැගිටින්න බැරි තත්ත්වයක් උදා කළේ ඒ අය. දැන් විශාල මේ පරිසරවේදීන් විදිහට ඒ අය කියනවා මේ ජනාධිපතිතුමා වහම ඒ පරිසරය විනාශ වෙනවා කියලා. කිසිසේත්ම ඒක අපි ජනතාව වෙනුවෙන් නිවැරදි කළ යුතුයි. එතුමා ගිහිල්ලා ගමේ ප්‍රශ්න හඳුනාගෙන විශාල සංවර්ධනයක් ඇති කරනවා. ඒ හින්දා මම මේකත් අවස්ථාවක් කරගත්තේ ඒක ගැනත් පැහැදිලි කරන්න. ඉතින් නැවතත් මතක් කරන්න තියෙන්නේ විශේෂයෙන් කඩිනමින්ම පළාත් සභා මැතිවරණයේ තියලා මේක ජාලයක් දන්වැලක් වගේ ප්‍රාදේශීය සභාව පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව පළාත් සභාව හරහා කෙරෙන කාර්ය මෙච්චරයි කියලා කෙටි කරන්න බෑ. අද ජනතාවට අනුබද්ධ ආයතනයක් බවට පළාත් සභාව පත් වෙලා තියෙනවා. ගමේ මරණාධාර සමිතියට සුබසාධක සමිතියට විහාරස්ථානයට දහම් පාසලට ගමේ පාරට හැම එකකටම උදව් කළේ පළාත් සභාව. පළාත් සභාව විතරක් නෙමෙයි මහජන නියෝජිතය තමයි මලගෙදෙට්ට දානගෙදෙට්ට මගුල් ගෙදෙට්ට ගිහිල්ලා ඒ අයගේ දේශපාලන මේ ඒ සම්බන්ධතාවයත් ආවරණය කළේ. ඒ හින්දා අද මේ පළාත් සභාව ජනතාවට බද්ධ වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන. ඒ හින්දා අපි ඇතැම් සීමිත පිරිසක් මේක එපා කිව්වට ඒක මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ මොන කාරණාවක්ද කියලා. නමුත් ජනතාවට මේ ආයතනේ ඉතාම වැඩ කරන ජනතාවට අවශ්‍ය ආයතනයක් බවට පළාත් සභාව පත් වෙලා තියෙනවා.